වර්තමාන ලෝකයේ ඉන්න උසම netball ක්‍රීඩිකාව තර්ජිනි සිවලිංගම් ලංකාවේ ජාතික දල් පන්දු කණ්ඩායමෙන් සමු අරගන්න තීරණය කළා. මනිෂා හිතන්නේ අපේ තර්ජිනි කොච්චරක් උසයි කියලා? අඩි 6කට වඩා. අඩි 6යි අඟල් 9ක් උසයි. ඒ උසින් හොඳ ප්‍රයෝජනයක් ගත්ත ක්‍රීඩිකාව තමයි තර්ජිනි කියන්නේ. ගෝල් පෝස්ට් එක ළඟටම උසයි. ඉතින් අනිත් ක්‍රීඩිකාවන්ට තියෙන බෝලේ පාස් කරන්න විතරයි. ඊටු ටික අපේ තර්ජිනි කරලා ලංකාව වෙනුවෙන් ලකුණු ගත්තා. තර්ජිනි සිවලිංගම් ලංකාවේ ජාතික දල් පන්දු කණ්ඩායමට එකතු වෙන 2009 වර්ෂයේදී. ඒක මනිෂ කියන්න ඕනේ විශේෂයෙන් තර්ජිනී අවුරුදු 31 තමයි ජාතික කණ්ඩායමත් එක්ක එකතු වෙන්නේ. තර්ජිනීව අපේ සිලෙක්ෂන් කමිටියේ ඇස ගැටෙන යාපනයේ තිබ්බ වෙළඳ සේවා තරඟාවලියේදී ඉතින් එතනදී අනිවාර්යයෙන් උසත් එක දැක්කම ඒකට ඉම්ප්‍රෙස් වෙලා තමයි තර්ජිනීව කොළඹට ගෙනල්ලා පුහුණුවීම් කටයුතු වල යොදවලා අපේ ජාතික කණ්ඩායමට බඳවගෙන තිබ්බේ. මුලින් කොළඹට එන්න කැමති වෙලත් නැහැ. පස්සේ තමයි ආරාධනාව නිසා තමයි ඇවිල්ලා තියෙන්නේ. 2009 වර්ෂයේදී කණ්ඩායමට එකතු වෙලා 2009 වර්ෂයේදීම ලංකාවට ආසියානු කුසලානේ අරගෙන එන ලොකු කාර්යභාරයක් ඉටු කරන තර්ජිනි සමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි 2018 2022 වර්ෂවලදී. ඒ වගේම 2011 වර්ෂයේ හොඳම ෂූටර් විදිහට තර්ජිනි අවෝඩ් එකක් ගත්තා. ඒ වගේම 2009 2012 වර්ෂවල ආසියාවේ හොඳම ගෝල් ස්කෝරර් විදිහට අවෝඩ් එක ගන්නත් අපේ තර්ජිනිට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි 2018 වර්ෂයේදී ආසියානු කුසලානේ දල්පන්දු තරඟාවලියේ විශිෂ්ටතම ක්‍රීඩිකාව විදිහටත් සුදුසුකම් ලැබුණා. ඒ වගේම තර්ජිනිගේ අධ්‍යාපනය ගැන කතා කරමු මාෂ අපි දන්නවා නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් තමයි තර්ජිනි ග්‍රැජුවේට් වෙලා තිබ්බේ. ඒ වගේම ආර්ථික විද්‍යාව පිළිබඳ තමයි යට උපාධිය තියෙන්නේ. ඊට අමතරව තර්ජිනි කියලා තිබ්බ දැන් ගේම් එකෙන් රිටයර් වුණාට පස්සේ ආ දිගටම අධ්‍යාපන කටයුතු කරන්න කැමති කතිකාචාර්යවරියක් විදිහට තමන්ගේ කැරියර් එක ඉස්සරහට කරගෙන යන්න කැමති කියලා තර්ජිනි කියලා තිබ්බා. ක්‍රීඩාව පැත්තෙන් විතරක් නෙවෙයි අධ්‍යාපනය පැත්තෙනුත් ඉහළටම ගියපු ක්‍රීඩිකාවක් තමයි තර්ජිනි සිවලිංගම් කියලා කියන්නේ. ඒක අනිවාර්යයෙන්ම අපි අගය කරන්න ඕන කාරණයක් තර්ජිනිගේ. ඉතින් තර්ජිනීගේ විශ්‍රාම ජීවිතේ අපි හැමෝම සුබපතනවා. ඒ වගේම මෙයා අපි දන්නා ඊළඟට ඩොමෙස්ටික් තරඟ වලට සහ මර්කන්ටයිල් තරඟ වලට ඉදිරිපත් වීම නියමිතයි. ඉතින් අපිට තර්ජිනීගේ netball හැකියාවන් ඉදිරියට ඒ ඔස්සේ බලා ගන්න පුළුවන් වෙයි. කෙසේ වෙතත් තර්ජිනීට සුබ අනාගතයක් වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. රටක් විදියට අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් තර්ජිනී සිවලිංගම් කියලා කියන්නේ ලංකාවේ හිටපු දක්ෂතම netball ක්‍රීඩිකාව කියලා.